අයිබෝන් රංජන් රාමනායක ජනාධිපති පොදු සමහව යටතේ නිදහස් කළ බව ඔබ දන්නවා. රංජන් රාමනායක බන්ධනාගාරයෙන් ඉඳන් එළියට ආවා. මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. මිනිසුන්ට කතා කරා සහ දැන් රංජන් ඉන්නේ බන්ධනාගාරේ නෙවෙයි බන්ධනාගාරෙන් එළියේ. නමුත් සිකුරාදා දවසේදී රංජන් රාමනායක නිදහස් කරපු අවස්ථාවේදී සති අන්තය පුරාමත් දැන් අද වන විට පාර්ලිමේන්තුවේදී පවා රංජන් රාමනායකට ලබා දුන්නු නිදහස කුමන වර්ගයේ නිදහසක්ද කියන එක සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථයක් ඇති වෙලා තිබෙනවා. ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, එහෙම නිදහස කියන එක විවිධ වර්ගයේ නිදහස තියෙනවද? විවිධ වර්ගයේ සමාවල් තියෙනවද? එහෙම නැත්නම් බන්ධනාගාරගත වෙහිපු රංජන් රාමනායක නිදහස් කිරීම, සරත් ෆොන්සේකා නිදහස් කිරීම, ගලගොඩත්තේ ඥානසාර නිදහස් කිරීම, එස්.බී. දිසානායක නිදහස් කිරීම, දුමින්ද සිල්වා නිදහස් කිරීම, සමන්ත ජයමහා නිදහස් කිරීම, මේ හැම එකක්ම එක හා සමාන නිදහසක් බවට එළියට ආවට පස්සේ පත් වෙනවද කියන එක. එතකොට ඔබට එන ප්‍රශ්න තමයි, එහෙම එකම නිදහසක් නම් තියෙන්නේ මේ නිදහසේ ස්වභාවය පිළිබඳව, මේ නිදහසේ දිගපළල පිළිබඳව සහ මේ නිදහසේ වර්ගය පිළිබඳව ඇයි ප්‍රශ්න කරන්නේ, ඇයි වද වෙන්නේ කියන එක. හිරගත වෙලා ඉන්න පුද්ගලයෙකුට ජනාධිපතිවරයා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලය ප්‍රකාරව නිදහස ලබා දෙන්නේ නම් ඒකේ නිදහස ලබා දීම පිළිබඳව ආකාර කිහිපයක් තිබෙනවා. ඒ කියන්නේ හිරේ ඉන්න මිනිහෙකුට ජනාධිපති සමාව හම්බෙන්න පුළුවන් ආකාර කිහිපයකින්. ඒ ආකාර මොනවද සහ ඒ එක එක ආකාරයකින් තමන්ගේ සිවිල් ජීවිතයට එළියට ආවට පස්සේ ජීවත් වෙන ජීවිතයට බලපාන්නේ කොහොමද කියන කාරණාව අප තේරුම් ගත යුතුව තිබෙනවා. රංජන් රාමනායක අවුරුදු කීපයකට හිරේ ගිහිල්ලා දුර හිර දඬුවම් කාල සීමාව අඩු කරලා රංජන්ව එළියට දැම්මා. දැන් ප්‍රශ්නේ, යම් වෙලාවක රංජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දෙන්න පුළුවන්ද? බැරිද? බැරි නම් ඒ බැරි ඇයි? රංජන් රාමනායකට ඉදිරියේ එන මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන්ද? බැරිද? බැරි නම් ඒ ඇයි? රංජන් රාමනායකට සිවිල් අයිතිවාසිකම් සියල්ල සාමාන්‍ය පුරවැසියෙකුට පරිදි හිමි වෙනවද? නැත්ද? නැත්තම් ඒ ඇයි? මොන පදනමින්ද ඒක සීමා කිරීමට ලක් වෙන්නේ කියන කාරණාව. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරනකොට, මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවල ආදී කතා කරනකොට සිවිල් පුරවැසියන් හැටියට අපිට මේ ප්‍රශ්න ටික එනවා. එතකොට මේ සිද්ධි හරියට තේරුම් අරගෙන තියෙන එක මේ කියන අපබ්‍රංශ මොනවද කියන එක තේරුම් ගැනීම පිණිස වඩා ප්‍රතිඵලදායක වේවි, උදව්වක් වේවි. අද අපේ කතාව රංජන් රාමනායකට හම්බෙලා තියෙන්නේ ඇත්ත නිදහසක්ද, ඒ කියන්නේ පූර්ණ නිදහසක්ද, රංජන්ට අත දිගෑරලා පියාඹන්න පුළුවන් නිදහසක්ද, එහෙම නැත්නම් රංජන්ට හම්බෙලා තියෙන්නේ බොරු නිදහසක්ද? රංජන් කූඩු ඇරලා එළියට දාලා දන්වැලක් දාලා ආයේ කූඩුවේ දොරේම ගැට ගහලාද තියෙන්නේ? මේ ප්‍රශ්නයයි අප निराකරණය කරගත යුත්තේ. අපි උදාහරණකින් කතාව පටන් ගමු, මේක වඩා හොඳින් තේරුම් ගැනීම පිණිස. ඔබට කෙනෙක් පෙට්ටියක් දෙනවා. ඒ පෙට්ටිය ඇතුලේ තියෙනවා ඇන කියනවා. අර කබඩ් එකෙන් ඔය තියන්න, අර ඇන තියෙන කබඩ් එකෙන් ඒක තියන්න කියලා. ඒ කබඩ් එක ලාච්චු 6කින් සමන්විත කබඩ් එකක්. එතනින් එහා ෆ්‍රී ස්පේසස් නෑ ඒකේ. එක ලාච්චු එක ගහලා තියෙනවා යකඩ ඇන, අනිත් ලාච්චු එක ගහලා තියෙනවා ලී ඇන, රබර් ඇන, ඊට පස්සේ පිත්තල ඇන. එහෙම ඇන වර්ග 6ක් පිළිබඳව ලේබල් අලවලා තියෙනවා. දැන් ඔබේ අතේ තියෙන පෙට්ටියේ අඩංගු ඇන වර්ගයේ මත තමයි ඔබ ඒ කබඩ් එකේ මොන ලාච්චුවටද මේ ඇනේ දාන්න ඕනේ කියලා තීරණය කරන්නේ. එහෙම නෙවෙන්න ඕනේ. නමුත් ඔබට පෙට්ටිය දෙන කෙනා කියන්නේ මේ පෙට්ටියේ ඇන වර්ගයක් තියෙනවා කියලා. එතකොට මේක මම අරලා බලලා, මේක නෑ අරලා බලන්න එපා. අරලා බලන්න බෑ. ඒක සීල් පෙට්ටියක්. හොල්ලලා බලපුවම ඇන හෙල්ලෙන සද්ද ඇහෙනවා. ඔබට මේ පෙට්ටිය ඇතුලේ තියෙන ඇන වර්ගය හරියටම මොකක්ද කියලා දන්නේ නැතුව මේක ලී ඇනද, පිත්තල ඇනද, යකඩ ඇනද, රත්තරන් ඇනද, රිදී ඇනද, රබර් ඇනද
කියලා නොදැන අර කබඩ් එකේ තනක ස්ථානගත කිරීමේ හැකියාවක් තිබෙනවාද? ඔබේ ඇතට අණ ටිකක් හම්බෙලා තිබෙනවා. නමුත් ඔබ විශාල උබතෝගෝටිකයක පැටලිලා ඉන්නවා. මේ ඇන කුමන ලාච්චුවට දානවද කියලා. රංජන් රාමනායකට නිදහසක් හම්බෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනරජ්‍ය ජනාධිපතිවරයා විසින් රංජන් රාමනායකට නිදහස දීලා තියෙනවා. රංජන්ගේ අතට ඇන පෙට්ටියක් දීලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වෙනි ව්‍යවස්ථාව කොටස් 6කින් සමන්විතයි. සමාව සම්බන්ධයෙන් අපිට කොටස් 6ක් යටතේ කතා කරන්න පුළුවන්. 34.1 ආ ආ ඈ ඈ කියලා ආකාර හතරක් දිනන ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් 34 වෙනි ව්‍යවස්ථාවේ දෙවැනි අනු ව්‍යවස්ථාවේ ආ වශයෙන් දෙකක් තියෙනවා ජනාධිපති සමාව දෙන්න පුළුවන් ක්‍රම. එතකොට මේකේ දැන් ලාච්චු 6ක් තියෙනවා. රංජන් ගාව එන පෙට්ටියක් තියෙනවා. රංජන් Tamanගේ ජනාධිපති සමාව මොන තැනද ප්ලේස් කරන්නේ? 34.1 ආ වර්ගයේ සමාවක්ද? 34.1 ආ වර්ගයේ සමාවක්ද? 34.1 ඈ වර්ගයේ සමාවක්ද? 34.1 ඈ වර්ගයේ සමාවක්ද? 34.2 අ වර්ගයේ සමාවක්ද? 34.2 ආ වර්ගයේ සමාවක්ද? ජනාධිපතිවරයා අපිට දැනගන්නට තිබෙන ආකාරයට රංජන් රාමනායකට සමාව දීම සම්බන්ධයෙන් 34 වෙනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව කියලා විතරක් දන්වනු බව තමයි දැනගන්නට තිබෙන්නේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව. එතකොට ඒකේ නිශ්චිතව සඳහන් කර නැහැ කුමන වර්ගයේ නිදහසක්ද කියන එක පළවෙනි එක. හැබැයි ඒක එකක් තිබුණා. ජනාධිපති මාධ්‍ය අංශ විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ සඳහන් වෙලා තිබුණා කොන්දේසි සහිත සමාවක් කියන එක. හරි. ඒ සමාව කොන්දේසි සහිත සමාවක් නම් ඒ කුමන කොන්දේසි වලට යටත්ව දේ සමාව ලබා දීලා තියෙන්නේ? ජනාධිපති මාධ්‍යංශය නිකුත් කරපු නිවේදනයේත් සහ ඊට පස්සේ ඊට පරිවාර වශයෙන් විවිධ පුද්ගලයන් අදහස් කරපු අදහස් දක්වීම් වල කියපු කතාවත් අනුව රංජන්ට දාලා තියෙන කොන්දේසිය නැවත වතාවක් අධිකරණයට අපහාස කිරීම කියන වැරද්ද සිද්ධ වෙන්න බෑ. මිත්‍රවරුනි, මිනිහෙක් මිනි මරලා හිරේ ඉන්නකොට ඒ මිනිහට ජනාධිපති සමාව දීලා එළියට දෙනකොට මීට පස්සේ මිනි මරන්න තහනම් කියනවා වගේ එකක් තමයි රංජන් රාමනායක සම්බන්ධයෙන් මේ දාලා තියෙන කොන්දේසිය. ඒක හැම පිටින්ම විහිළුවක්. රටේ දැනට ස්ථාපිත නීතියක් උල්ලංඝනය කළ නොහැකි කියන එක, උල්ලංඝනය කරන්න එපා කියන එක ජනාධිපති සමාවක කොන්දේසියක් හැටියට දාන්න දෙයක් නැහැ. එහෙම නැත්තම් මොකක් හරි කාරණාවක කොන්දේසියක් හැටියට පනවන්න දෙයක් නැහැ. ඒව කොන්දේසි හැටියට දැම්මත් නැතත් එම නීති මගින් සෑම පුද්ගලයෙක්ම බැඳී සිටිනවා. අපි දැන් උදාහරණයක් හරියට දෙමුකෝ. මිනි මරපු මිනිහෙක් එළියට දානවා. මීට පස්සේ මිනි මරන්න බෑ. ඒ කියන්නේ අනික ඕන වරදක් කරන්න පුළුවන් කියන එකද? එහෙම නැහැනේ. එහෙමනම් කොන්දේසි හැටියට රටේ නීති තියෙනවා නම් 60 කෝටියක්. ඒ 60 කෝටියකම නීති ටික අරකේ දාලා දාන්න නම් මේක උල්ලංඝනය තහනම්, මේක උල්ලංඝනය තහනම්, මේක උල්ලංඝනය තහනම් ආදි වශයෙන්. එහෙම රටේ දැනට ව්‍යවස්ථාපිතව ස්ථාපිත කර තිබෙන නීතියක් උල්ලංඝනය කළ නොහැකි කියන කාරණාව කොන්දේසියක් හැටියට පනවන්න බෑ. ඒව විහිළු කතා. එහෙමනම් රංජන් රාමනායකට අධිකරණ අපහාස කිරීම සම්බන්ධයෙන් වෙන කොන්දේසියක් හැටියට මෙහෙම එකක් පනවන්න පුළුවන්. තමන් හිරගත වෙන්න බලපාපු විෂ සම්බන්ධයෙන් තමන් බන්ධනාගාරයේ ගත කරපු කාලයට අදාළ දඬුවම හම්බෙච්ච විෂය සම්බන්ධයෙන් සහ තමන්ට ලැබිච්ච නිදහස ලැබීම පිළිබඳව වෙන විෂය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය අදහස් දක්වීම තහනම් කොන්දේසිය කැරෙන දෙපාර්ශ්ව එකඟ වෙනවා. රංජනය වා හිරේ ගියේ ඇයි කියලා මට මල්ලිය ගැන කතා කරන්න බෑ. කොන්දේසියක් හැටියට ඒක අවලංගු කරලා තියෙනවා. කියන්නේ තහනම් කරලා තියෙනවා ඒක කතාව කරන්නේ. ඒ වගේ කොන්දේසියක් දාන්න පුළුවන්. මොකද ඒවා විවස්ථාපිත නීතිවලින් ස්ථාපනය කරලා නැහැ. එහෙම නැත්නම් වෙනත් රෙගුලාසි වලින් හෝ අනපනත් වලින් සීමා කිරීමට ලක් කරලා නැහැ. එතකොට ජනාධිපතිවරයා කල්පනා කරලා මූට නිදහස දීලා මූ කතා කරන්න පටන් ගත්තට පස්සේ මූ ඊට පස්සේ එක එක වෙට්ටු දදා හිරේ ගිය නඩුව පිළිබඳවත් කතා කරන්න ගත්තොත් මේක ලොකු අවුලක් වෙනවා. ඒ නිසා කොන්දේසියක් හැටියට දානවා විෂයගත නඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වීම තහනම් අන්න කොන්දේසිය. හැබැයි
mini maranda bae aparadha niti ullanghanaya karanna bae ඊට පස්සේ සිවිල් නීති උල්ලංඝනය කරන්න බෑ වෙන වර්ගයක මොකක් හරි නීති විරෝධී වැඩක් කරන්න බෑ ඒව කොන්දේසි හැටියට දාන්න දේවල් නෙමෙයි ඒව ගොන්ජෝක් ඇත්තටම ඒ නිසා ඒ කොන්දේසියක් හැටියට දැම්මාය කියලා එළියට දාලා තියෙන කොන්දේසිය රංජන් රාමනායකට හම්බෙලා තිබෙන නිදහසේ පරිමාව මොකක්ද කියන එක තේරුම් ගැනීම පිණිස කිසිසේත්ම උදපදව්වක් නොකරන කොන්දේසියක් බවට පත් වෙලා තියෙනවා දැන් රංජන්ගේ අතේ ඇන පෙට්ටියක් තියෙනවා රංජන් නම් එක එක්කෙනාගෙන් අහනවා මචං මේකේ තියෙන්නේ ලී යනද මේකේ තියෙන්නේ යකඩ යනද හැබැයි ප්‍රශ්න තියෙන්නේ කාටවත්ම මේ පෙට්ටිය ඇරලා බලන්න නැතුව මේකේ තියෙන්නේ ලී යනද යකඩ යනද පිත්තල යනද කියලා කියන්න බෑ මොනම නීති විශාරදයටවත් මේ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න බෑ ජනාධිපතිවරයා ජනාධිපති සමාව ලබා දීමට අදාළ ලිපිය නිකුත් කරන විට ඒ සමාව ලබා දෙන්නේ මොන නීතිය යටතේද එහෙම නැත්නම් මොන වර්ගයේ සමාවක්ද මේක දෙන්නේ කියන එක නිශ්චිතව සඳහන් කරලා නැත්නම් එතකොට දැනට අධිකරණ අමාත්‍යාංශ පැත්තෙන් මේ ගැන අහුවම කියන එක තමයි අපිට ලියුම එළියට දෙන්න බෑ පුළුවන් නම් ජනාධිපති කාර්යාලයෙන් ඉල්ල ගන්න ජනාධිපති කාර්යාලයෙන් මේ ගැන අහුවම ජනාධිපති කාර්යාලය කියන්නේ ඉන්නකො ටිකක් ඒක අපි දෙන්න අධිකරණ ඇමතිවරයාගේ පැත්තෙන් මේ පිළිබඳව උත්තරයක් ගන්න හදනකොට පාර්ලිමේන්තුව ඇතුළේදී පවා අධිකරණ ඇමතිවරයා කියනවා හරි අපි ඒක පාර්ලිමේන්තුවට දෙන්නම් හැබැයි මේ වනතුරු රංජන්ගේ සමාව කුමන වර්ගයේ සමාවක්ද කියන ඇඟවෙන ලියවිල්ල සහිත ලිපිය ප්‍රසිද්ධියට පත් වෙලත් නැහැ රංජන් රාමනායක නිදහස් කරනකොට රංජන් රාමනායක දන්නෙත් නැහැ තමන්ට හම්බෙච්ච නිදහස මොකක්ද කියලා මම සිකුරාදා හවස රංජන් නිදහස් වෙලා ඇවිල්ලා ඒ වැඩ කටයුතු ඉවර කරලා රාත්‍රියේ කතා කරනකොට මේ ඔහු අහනවා මං ඔහුගෙන් අහුවම අයියේ මොකද්ද කන්ඩිෂන් එක ඔයාට දාලා තියෙන කියලා ඔහුට ඒ පිළිබඳව අදහසක් නැහැ ඒ කුමන වර්ගයේ අදහසක්ද කියන එක ඔහුට අදහසක් තිබුණේ නැහැ දැන් සඳුදා දවසේදී මේක පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වීම හරහා පේන දේ තමයි සඳුදා වෙනකොටත් මේ සම්බන්ධයෙන් අදහසක් නැහැ කියන එක ජනාධිපතිවරයාට සමාව කොහොමද දෙන්න පුළුවන් මොනවද ජනාධිපතිට සමාව දෙන්න පුළුවන් විධි සහ වර්ග අපි බලමු ජනාධිපති සමාව සම්බන්ධයෙන් නීතියේ ප්‍රතිපාදන තිබෙන්නේ 34 වෙනි ව්‍යවස්ථාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පෙරලා ගන්න 1 කොන්දේසි සහිත සමාවක් හෝ පූර්ණ සමාවක් ජනාධිපතිවරයාට ඕනෑම වර්ධකරුවෙක් සම්බන්ධයෙන් ලබා දෙන්න පුළුවන් කොන්දේසිය මරණ දඬුවම් නියමලා ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් දෙනකොට ක්‍රමවේදයක් තිබෙනවා අනුගමනය කරන්න. දැන් මේ රංජන්ගේ කේස් එක නිසා අපි කතා කරමින් ඉන්නේ මරණ දඬුවම ලබා දුන්න පුද්ගලයෙකුට කොහොමද සමාව දෙන්නේ කියන එක මෙතන කතා කරන්න වැදගත් නැහැ. අපි ඒක කොහොමද කියන එක මීට කලින් හුඟක් වෙලාවල් වලදී කතා කරලා තිබෙනවා. විශේෂයෙන්ම දුමින්දර නිදහස දීම සම්බන්ධයෙන් වන වීඩියෝ එකේ ඒ සම්බන්ධයෙන් මම දීර්ඝව කතා කරලා තිබෙනවා. පැහැදිලි. 34.1 ආ. පූර්ණ නිදහසක්. කූඩු ඇරියා යන්න කිව්වා දේශපාලන අයිතිවාසිකම් තියෙනවා ආර්ථික අයිතිවාසිකම් තියෙනවා කිසිම ආකාරයකින් ඒ සිරගත වීම හරහා පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් එතන ඉඳන් ජීවත් වෙන්න පුළුවන් කොන්දේසි සහිත කොන්දේසි යක් සහිත සමාවක් ලබා දෙනවා නම් එකී කොන්දේසි හරියට දාලා තියෙන්න ඕනේ ඒ කොන්දේසි කියන්නේ අර වගේ වනේ ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ඒවා අවලංගු මේ උල්ලංඝනය කිරීම තහනම් වගේවා ඒවා කොන්දේසි හැටියට දාන්න දෙයක් නැහැ ඒවා රටේ නීති හැටියට සම්මත කරලා මේ ඉවර කරලා තියෙන්නේ ඒතර ඒවා උල්ලංඝනය කරුවොත් මේ ජනාධිපති සමාව හම්බෙලා එළියේ ඉන්නවා කියලා කාටවත් සමාව හම්බෙන්නේ නැහැ ඒ නිසා කොන්දේසියක් දානවා නම් මොනවද කොන්දේසි 2 යම් දඬුවමක් අපිටම මුලින් කාරණාව කියන්නකෝ යම් දඬුවමක් කාලයක් සහිතව හෝ කාලයක් රහිතව ඒ කියන්නේ දින නියමයක් ඇතුව හෝ දින නියමයක් නැතිව කල් දැමීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තියෙනවා අපි හිතමු අද මාස 3ක සිර දඬුවමක් දෙනවා ඒ කියන පුද්ගලයාට ජනාධිපතිවරයාට මේ වැඩ දෙකම කරන්න පුළුවන් එකක් ඒ මාස 3 තව මාස 6කින් පස්සේ ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරන්න වර්ගයේ සමාවක් දෙන්න පුළුවන් පිටුම් මේ මොකක් හරි විභාගයකට පෙනී ඉන්න හරි මොනවා හරි කරන ළමයෙක් කියලා. එතකොට විශේෂයට කියනවා හරි. ඔයාගේ විභාග කටයුතු ටික තව මාස 6කින් ඉවර වෙන්නේ. ඒ විභාග කටයුතු ටික නිදහසේ කරගන්න මම අවස්ථාව දෙන්නම්.
ඒ විභාග කටයුතු ඉවර වුණාට පස්සේ මාස 6ක් වුණාට පස්සේ ඔයාගේ මාස 3 සරිදඬුවම ඔයා විඳින්න ඕනි. එහෙම නැත්නම් ජනාධිපති ත්‍රිපුලම් මෙහෙම මාස 3ක සරිදඬුවමක් ඒට දීලා තියෙනවා. ඒක දින නියමයක් නොමැතිව මේ සරිදඬුවම ක්‍රියාත්මක වීම කල් දානවා. ඒක දවස් 5ක් වෙන්න පුළුවන්, මාස 5ක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්, මැරෙනකම් මේක ක්‍රියාත්මක නොවෙන්නත් පුළුවන්. ඒ වර්ගයේ එකක්. එතකොට ඒකෙත් ලියනවා නම් හරියට ලිඛිතව දෙන්න ඕනේ. ඒක කවද්ද පටන් ගන්නෙ? දින නියම කරනවා නම් දින නියමයක් නැත්තම් දින නියමයක් නොමැති බවව සඳහන්ව තිබිය යුතුයි. මේක තේරුම් ගන්න බෑ අපි. මොන වර්ගයේ එකක්ද කියන එක. තුන්වැනි එක සිරදඬුවමක් හෝ යම් දඬුවමක් ලිහිල් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි හිතමු බරපතල වැඩ ඇතිව හිරදඬුවමක් දෙනව අවුරුද්දක. ජනාධිපති පොදු සමාවයටදී ජනාධිපතිවරයා 34(1)ඇ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව බරපතල සිරදඬුවමක් කියන එක ලිහිල් සිරදඬුවමක් බවට ලිහිල් කරනවා. මේ කියන්නේ ඒක. එහෙම කිරීමේ හැකියාවක් තිබෙනවා. 4. නියම කරන ලද දඬුවමක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කරන්න. දඬුවම සම්පූර්ණයෙන්ම හවුස් කරන්න පුළුවන්, කොටහක් අඩු කරන්න පුළුවන්. සිරදඬුවමක් සහ දඩයක් දෙකක් නියම කරනවා. දඩේ කියන කොටස අයින් කරනවා. එහෙම නැත්නම් සිරදඬුවම කියන කොටස අයින් කරනවා. දඩේ හිරදඬුවමයි දෙකම අයින් කරනවා. මුළුමනින්ම නිෂ්ප්‍රභ කරලා දානවා. මේක කිරීමේ හැකියාවක් තියෙනවා. එකී වරදකරු කළ වරද හේතු කරගෙන ඔවුන්ගෙන් ජනරජයට අයිතිවීත යම් දඬනයක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට ඒ දඩේ කතන්දරේ. ඊට පස්සේ එකී වරදකරු කිරීම හේතු කොටගෙන හුට අයත් වස්තුවක් රාජසන්තක විය යුත්තේ නම් අක්‍ර 50ක ඉඩමක් තියෙනවා ඒක රාජසන්තක කරන්න ඕනේ. එතකොට ජනාධිපතිතුමා පුළුවන් 50 එපා 25ක් විතරක් රාජසන්තක කරන්න කියලා නියෝග කරන්න. එහෙම නැත්නම් 50ම රාජසන්තක කරන්න එපා කියලා ජනාධිපති පොදු සමාවෙන් සමාවක් ලබා දෙන්න. දැන් අපිට පැහැදිලි මේ එකක් එකිනෙකට වෙනස්. පූර්ණ සමාවක් කියන්නේ එකක්. කොන්දේසි සහිත සමාවක් කියන්නේ එකක්. හිරදඬුවම අඩු කරනවා කියන්නේ එකක්. දණ්ඩනයක් අඩු කරනවා කියන්නේ එකක්. ලිහිල් කරනවා කියන්නේ එකක්. එතකොට මේ එකිනෙකට වෙනස් වර්ග කිහිපයක සමාවල් තියෙනකොට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරනවා වගේ අර මුළු එක හැඳින්වෙන පොදු නමින් සමාවක් ලබා දුන්නම සමාව හම්බෙන කා තේරුම් ගන්න කොහොමද? මට හම්බෙලා තියෙන්නේ මොන జాතියේ සමාවක්ද? දැන් මේකේ තියෙන නරකම එක තේරුම් ගන්න පුළුවන් කාට හරි. මට හම්බෙලා තියෙන්නේ මේ හිරදඬුවම අඩු කරන එක විතරනේ. මං අවුරුදු 3කට හිරේට ගියා. අවුරුද්දයි මාස 3කට පස්සේ ජනාධිපති මට සමාවක් දෙනවා. එතකොට මේකේ දුර්වල විදිහටම හිතන මිනිහට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ හරියට නිශ්චිතව සඳහන් කරලා නැත්තම් මගේ දඬුවම අඩු කරලා විතරයි ඇත්තේ. ඒතර මට අනික් කිසිම අර පූර්ණ සමාවක හම්බෙන වරප්‍රසාද හම්බෙන්නේ නැහැ. ඉතින් මං කුක්කාවේ ඉතුරු කාලේ ඉන්නවා. මගේ ප්‍රජාතිය අහෝසි වෙනවා. එයාදී දේවල් ඉස්සරහට සිද්ධ වෙනවා. කාට හරි මේක පුළුල්ව හිතන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. හරි. 34 වෙනි ජනාධිපති සමාව දීලා තියෙන්නේ. 34 තියෙන මට තියෙන වාසිසහගතම සමා වර්ගය තමයි කොන්දේසි විරහිත සමාවක්. පූර්ණ සමාවක්. ඒතර මට හම්බලා තියෙන පූර්ණ සමාවක්. මට සියලු වරප්‍රසාද භුක්ති විඳගෙන ඉතාම හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඡන්දි දාන්න පුළුවන්, ඡන්දි ඉල්ලන්න පුළුවන්, පාර්ලිමේන්තු යන්න පුළුවන්, ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන්, ඕන එකක් කරන්න පුළුවන්. ඒතර මේ දෙක අතර කොච්චර විශාල පරතරයක් තියෙනවද කියනක ඔබට තේරෙනවද? සමාව දෙන ලියවිල්ලේ හරියට අච්චු නොගැහැව්වම, හරියට ලියලා අසන් නොකෙරුවම මොකක්ද වගන්තිය, මොකක්ද හරියට මේ නිදහස කියන එක මේ උපතෝගෝටිකේ පැටලෙනවා. මට පේන විදිහට රංජන් රාමනායක සිද්ධිය මේ පැටලී තිබෙන්නේ එතන. රනිල් වික්‍රමසිංහ එකක් මේක නොසලකිල්ලෙන් කරපු වැඩක්ද, එහෙම නැත්නම් කට්ටකමට කරපු වැඩක්ද කියන එක අපි දන්නේ. මම අර 6ක් ගැන කිව්වා. 34 ව්‍යවස්ථාවේ 2 අනුව්‍යවස්ථාවේ තව කොටස් දෙකක් තිබෙනවා. බොහෝ විට රංජන් රාමනායකට අදාළ වෙන්නේ මෙන්න මේක. ඒ තමයි ජනාධිපතිවරයා විසින් 89 වන ව්‍යවස්ථාවේ ඈ ඊ ඊ උ හෝ ඌ ඡේදේ හෝ 91 වන ව්‍යවස්ථාවේ පළමු වන අනුව්‍යවස්ථාවේ උච් පරිච්ඡේදයේහි දැක්වෙන නුසුදුසුකමකට පාත්‍ර වෙසිටින්නා වූ හෝ පාත්‍ර වන්නා වූ යම් කිසි තැනැත්තෙකු සම්බන්ධයෙන්. අර අපබ්‍රහසේ අමතක කරන්න. 91 ඈ ඊ ඌ 89 ඒවා ටික පැත්තකින් තියන්නකෝ මොහොතකට. මොකක් හරි එකකින් දැන් නුසුදුස්සෙක් වෙලා ඉන්නවා.
මොකක්ද කියලා මං කියන්නම්. සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දිය හැක්කේය. ඒකෙත් කැලි දෙකක් තියෙනවා. එහෙම නැත්නම් එම නුසුදුසුකමේ කාල සීමාව අඩු කළ හැක්කේය. දැන් රංජන් ගාව යන පෙට්ටියක් තියෙනවා, ලාච්චු හයක් තියෙනවා. රංජන් හොයනවා මේ යන දාන්නේ මොන ලාච්චුවටද කියලා. අර අපබ්‍රංශ කතාව මොකද්ද? අර 89 91 වගේ දේවල්. 89 වන විවස්ථාව තමයි රංජන්ගේ සිද්ධියට අදාළව ඍජුව බලපාන බව බැලූ බැලමට පේන්න තියෙන්නේ. 89 ඈ යම් කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විධිමින් සිටී නම් අවුරුදු දෙකට නොඅඩු, ඒ කියන්නේ අවුරුදු දෙකකට වඩා වැඩි හිර දඬුවමක් දෙන වරදක් සම්බන්ධයෙන් වැරදිකාරයෙක් වෙලා හිර දඬුවම ලබමින් ඉන්නවා නම්, එහෙම නැත්නම් විඳලා තියෙනවා නම් මරණදඬනයට යටත් වෙලා ඉන්නවා නම් එවැනි දඬනයේ නියම ක්‍රියාවේ යෙදවීම වෙනුවට 6 මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ප්‍රජායිතිය ප්‍රජා අශක්නුතාවයට පත්වෙනවාය කියලා රංජන්ගේ කේස් එක. දඬුවම අවුරුදු දෙකකට වඩා වැඩි. එතකොට 89 ඈ යටතට වැටෙනවා. රංජන රාමනායක මාස 6කට වඩා ඒ හිර දඬුවම වින්දා. එනයින්ද 89 ඈ යටතට වැටෙනවා. 89 ඈ මොකද්ද කියන්නේ? අවුරුදු දෙකකට වඩා වැඩි හිර දඬුවමක් ලබන්න පුළුවන් වරදකට, එහෙම නැත්නම් එහෙම නියම වෙච්ච එකකට මාස 6කට වඩා එකී බන්ධනාගාරගතව දඬුවම විඳ ඇතනම් ප්‍රජා අශක්තතාවයට ලක් වෙනවා. තේරෙන සිංහලෙන් කියනවා ප්‍රජායිතිය අහෝසි වෙනවා. එතකොට රංජන් රාමනායකගේ ප්‍රජායිතිය අහෝසි වෙලා ඉවරයි. එස්.බී. දිසානායකගේ ප්‍රජායිතිය එලෙසින්ම අහෝසි වුණා. සරත් ෆොන්සේකාගේ ප්‍රජායිතිය එලෙසින්ම අහෝසි වුණා. දැන් අර ජනාධිපති සභාව දීම සම්බන්ධයෙන් අර ලාච්චු හයේ කතාව මං කිව්වනේ. එතකොට මේ රංජන්ගේ කේස් එක මේ හැටියට මොන එකක් එක්කද අපි බලන්න ඕනේ? ඒ රංජන් අර අවුරුදු දෙක මාස 6 සහ ජනාධිපති සමාවේ 34 ගත්තම 34 දෙක යටතේ තමයි රංජන් රාමනායකගේ නිදහස විග්‍රහ කරගන්න ඕනේ, සමාව විග්‍රහ කරගන්න ඕනේ. එතකොට ජනාධිපතිට සමාව දෙන්න වෙන්නේ 34 දෙක යටතේ. ඒකේ තියෙනවා පූර්ණ, ඒ කියන්නේ කොන්දේසි විරහිත සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් දෙන්න පුළුවන් කියලා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ආයේ රංජන්ට කොන්දේසි සහිත සමාවක් දුන්නා කියලා මිනිස්සු කතා වෙනවා, පාර්ලිමේන්තුවෙත් කියනවා, ජනාධිපති මාධ්‍යංශෙත් කියනවා. හැබැයි කොන්දේසි මොකද්ද කියලා හරියට නැහැ. නීත්‍යානුකූල කොන්දේසි පනවන්න මෙහෙමනේ. දැන් මේ නීත්‍යානුකූල කොන්දේසි කියන්නේ මේක අතිරේක වශයෙන් කිව්වොත් දැන් කියනවා ජනාධිපතිට සමාව දෙනවා, ජනාධිපති මොකක් හරි නීතියෙන් පිට කොන්දේසියක් දානවා. එහෙම දාන්න බෑ. දාන කොන්දේසි නීතියට අනුකූල විය යුතුයි, නීතියට අවනත විය යුතුයි. රංජන රාමනායකට සමාව දීලා ප්‍රජායිතිය සම්පූර්ණයෙන්ම දෙනවා, ඇඟිලි 999ක් කපාගෙන ආවොත් ඒව දාන්න බෑ. සහ කොන්දේසි හැටියට පොතේ තියෙන නීති රැකිය යුතුයි, රැකීමට රංජන රාමනායක ඉන්පසු බැඳී සිටිනවා. ඒක අතර 999ක් කපන් එන්න කිව්වා වගේම තමයි ඒක රකින්න මම මුලින් කිව්වා වගේ. ඒකයි අමුතුවෙන් කාටවත් මිනිහෙකුට කියන්න ඕනේ නැහැ මේ නීති රැකිය යුතුයි කියන එක. එතකොට ඒ කොන්දේසියම ගොම් පාට් එකක් සහ ඒ කොන්දේසිය මොනවද කියන එක සඳහනක් නැති ප්‍රශ්නෙත් එක්ක දැන් රංජන් උපතෝ කෝටිකේ පැටලිලා ඉන්නවා. කොන්දේසි සහිතයි කියලා කියනවා, මොනවද කොන්දේසි කියලා කියන්නේ නැහැ. ප්‍රජා අයිතිය නැවත වතාවක් ප්‍රධානය කිරීමට නම් ජනාධිපතිවරයා විසින් පූර්ණ සමාවක්, ඒ කියන්නේ ප්‍රජා අයිතියද හිමි වෙන පන්නේ සමාවක් රංජන් රාමනායකට ප්‍රකාශිතව ලබා දෙන්න ඕනි. මෙතන රනිල් වික්‍රමසිංහ සහ මේ රංජන් බේරගන්න මැදිහත් වුණා කියන කණ්ඩායම කොළේ වහලා ගහපු ගේමක් බැලූ බැල්මට පේන්න තියෙන්නේ. බැලූ බැල්මට පේන්න තියෙන්නේ. රංජන් නිදහස් කර ගැනීම දේශපාලනිකව ලොකු ජයග්‍රහණයක්, ලොකු වාසියක්. එනිසා රංජන්ට නිදහස දීමට කැප වුණේ අපි තමයි. මම තමයි ඩෝ හැමදාම උදේට බත් එක් ගිහින් දුන්නේ, මම දවල්ට බත් එක් ගිහින් දුන්නේ, මම රෑට බත් එක් ගිහින් දුන්නේ,
mama tamai nidahas karan mama liu marang gihilla lokkar ki lasang karwa gati mama tamai me liu marang gihilla adhikarana metri dunne adhikarana metri gini mama tamai bandaragara komisaris te meka gihin dunne e nisa matta me sare chandi dipang ekeni meki awasana katawe samahara ita umana katawe ita kota ranjawi liyata ganwa me dihattala ita pasana ranjan ma karai tiyagana ranjan campaign tool ekak hadiyata pawichchi karanna puluwan eliyata aran thiyenawa Ranjani voice agan voice cut agan na chome chande kitu na hame me guna pala mal lita mai me mama ma nidahas karga ni loku weda kare egni sa ma me district ke hamu wada makino guna pala mal lita mana pe agan na kira harni ito re eka kara wagan na pulu ang ranjani lawa habai ranjani na purna nidahasak dun not ranjat chande ilana wani Itu kota guna pala wali ranjai denna ika district ken chande illuwoth ita passe manapa tarangayak enawane etara manapa tarangaya athule nirayasenma oba dannawa guna pala mallila siripala mallila arum ekka ranja me welawae chandekata giyoth ani kaadawat wada janaprasade tiyenne aakarshane thibena ranjanta etara ranjan district e dinana Yan puluhang ranjan te, api dan nem, nanti warna wala di komo di minisu hasil ini kene ke, namut yam samba habita wak, wibah wak, tiba nawa ranjan, anik sial labi bawa, jagrahane keragaan ne ke, itu remuk hatu ini, tamam medi hatu lani dahas keragaan tak kene ka, tamangge taranga karek bawa tepat tu nawa, ika de kemuti neni, ini sa, kudu erla ili ira dan nawa, dang wala dala, kudu edu rea ai bandino. Minisun tapi na, me, aram me, kudu hitapu me, balal mantawa ilir dah me, balal bang, badu, uta kanda bunne, na tu, mara duka kuinde kudu ya tule, aram mama tawa ilir dah me, ko balal, aram macam ngar kudu ya dorai bandala inne, logically partane, aru ko kudu yang ilir dah ala, hebei, me ke hari ya dekiyu gama, ay aram balal lagi, beller dhanggalat dah ala kudu ya dorai me, bandala, Venesa. Benda kudu itu leh hitia, dengan malah dagan kudu itu dore benda gini inno. Itu kita utar nidhasa, kanda bonda, evidenda, adre keranda, thaman kiamati dewal kiri me, haki awak nanti prasnyaak tienno. Meka adiara deka king dene sama awak kila sama haraya sama har tanggul, kemei kakut me official kata ane me, official kata ane jangan adipati orang, meka hari itu liela kayak buat pas me hansi putu big dah kerja inda dia naya kek kinar. Mena ni dahasa me panne dahasa ranjan prajaya tiye tiye no adena adu chandi illan de puluhan de beri de kocer kala kerde ikat beri kocer kala kinde puluhan ete ke itama pahadi liu tei rungan de puluhan meka harie ta amu ing lila dunna prashne tiin eke hima lila nati eke dan kino adi rade kinde no muling ranjan no eli erda no ir pase ranjan gena awe ekshane eker no balagin no ranjan ge hasirin makadil ranjan hunde te hasirin no anang lokka ite pase prajaya tiye de ilang chandi himi urunan de pase Ikan itu orang agan tes keran awas tawak, nai ni, ikan. Sama mereka dekat dia nama ni, oih kiri pun ikan. Ikan ini, ikan chandhe ini orang ada pasir perjaya itu dila. Oh, nama gulak keragani maya mama kila, atau erla dana ikan. Itu orang ayah chandhe kilan ranja, ilang mahamati orang nak kena kang inno ni kan, jadi tiga itu orang kang inno ni. Ini orang tanda dekat. Hatter mau sah bawa ikan dia nama ni. Ranjan no hada agan ikan ni. Ranjan hada agan, yahama kita agan no ni. Ranjan ke katapal ni keragan no. Ranjan tem Pad makukan nala, me hada gan no ni kela. Eka patte. Saya ranjan mevela ni kan, ini tu koma kena ranjan liat da apang kela. Undam mai me ya, kasat tap pahagda usaha sana. Mu eliya ta villa kela press conference agit bet sajit prema da asat tekka. Me ka ilang chandek di monokarai di kela dana nene. Eni sa, mu paalan e keran no ni. Mu apito no bi dhiran ata gan no ni. Hoi mana tang? Mutai mukut keranda denna tu, ohi angka bandal eli erda ala uwa, winasa kerla dhan noni kila. Mimi ekke ekke bidhiya, tapi ni sunta hiten n puluan. Siti mimi dhasa mule ka, aiti wasi kama. Ekke ekke bidhi hiten n puluan. Mang kene, mama Ranil Wickremesinghe nang, mata Ranjan Ramanayaka winasa keran non nang. Mama, pala mimi dhasa mema, Ranjan ta, purna ni dhasa agdena. Dila, Ranjan ta, wedi wedi yang kata keranda wasta agdena. Ranjan, anggap bandel lah. Ranjan mau hira kerla. Eliat orang ini dahasa dah mampu pas. Deng alut saran part ya kaya illah tina. Mukadde. Ranjan te boru ini dahasa kene me. Atten ini dahasa di pang. Kala waringko. Macer kala kuwa. Ranjan eliat da pang. Ranjan eliat da pang. Ranjan eliat da pang kiela. Deng kena.
topi ranjan nurawettuwa topi apiwat enduwa e nisa ranjanta purna nidahasak deepan dan alut satan paatayak ඊට පස්සේ දේශපාලනය කරන්න අයිතිය දීපන් රංජන්ට කැමති විදිහට වැඩ කරන්න නිදහස දීපන් කියලා. දැන් අලුත් සටන් පාඩයක් කියලාද? මේ සටන් පාඩේ රංජන්ගේ පාර්ශවෙන් ඉතාම සාර්ථක සටන් පාඩයක්. ඉතාම සාධාරණ සටන් පාඩයක්. නමුත් මේ පැත්තේ දැන් රැවුලත් ඕනේ. අනේ සර් මේ කන්ටෙස්ට් කරන තත්වයේ එකක් නම් දෙන්න එපා. එහෙම වුණොත් මට කෙල වෙනවා. හා. අනිත් පැත්තෙන් කියනවා රංජන්ට නිදහස දීපන්. Anjanda ni dasi di nato umbara wetu api wara wetu umbara kina kuda itu nanti rewe no then udinu yadinu de patem hirawela tieno jangan diputi kaudu rawe di kromo singi meke meme kuti no mer anjanda meme kan si imita sama awak laba di me ranjanu si ima kerla sama awak den ada haskara nang ika patekin ranjanu saha ranjan ki fan base ke satu tu karan ne Ranjan itu dihas kerma. Ani paten me ukup mukut mana tuh? Usahwi shape kerjaan me kondesi dana winnat puluhan. Mukut meke, adikarane tapahas kiri me sambanding naruwa. Itu kote meke sampurna ni dihasa klaba tuh nara passe. Adikarane, jangan adipati berayakan ikang tarahai. Kau me adikarane, dusita iki kue kata purna sama agak dulu jangan adipati. Ah, eva pangko naruwa kene, api balagan nang. Wagi eka hita iki lebay itu sama harwela awat. You know, usahwiat shape kerjaan none ni. Usahwi itu, makad dicci kare. Mereka kerana itu pas kerupun, hari sama udun nih wajib aku. Nah, orang kuldar lah, dia ada mama itu utamanya ada keran dua itu nih hata. Wajib aku Supreme Court tegar. Wisca karu orang tegi anu puluan rani lirik musik. Mama udah, ekat idati agen inwa, venat puluhan. Kau mana mut? Then Ranjan Ramana ekar diilat ini, etni dahasa, dha boru ni dahasa. Mahara prasnayak deng eliye samaje matuvela tibenne. Prajayati ahosivi maharaha monavada karanna bari. Prajayati ahosivina krama kipayak tiyenawa. Eken eka kramayak. Ranjan ge siddhiya gattot avurudu dekakata wada wedi siridanaduwamak niyama vela. Eka maasa 6kata wada wedi kalayak windot. E danduwama iwara vela avurudu 7k gewila naththam Chandi illan sa chandi prakasha kirime hakiyawak ne. Dan Ranjan meka athulata wetila inne. Ethera mathivaranayakata idiripat wenna namayojanawak athsan karanna deshapalana kriyawaliyaka nirata wenna parlimenthuwata theeripat wenna janadhipathivaranayakata idiripat wenna ho janadhipathivaraya hatiyata theeripat wenna wenath yam mahajana niyojita aayathanayakata pat wenna thiyena nohakiyawa Ranjan okena balapanne saha Praja ashaknutave athivima haraha vena vena athivena alabayan pramanayak thiyenawa. Eka hema athivechcha minissu ona tarang Lankawa innawa. Avurudu dekkata wada hiridanduwam niyama vela maasa 6 ikmawamin hiridanduwam bhukti winda aya eliyata awata passe e enayin e nisama sivil aithivasikam ahimi karagatta awasthawan thibenawa. Dan deshapalana siddhi hariyata gathama SB Disanayake oy widihata oy prashnata muhuna deela Elia itu villa, sebenarnya, dan orang tiga itu civil rights sempurna, political rights tiga itu ada, candi hilang, nggak perlu anda yang kelak. Mereka katakan, swadin rupa ini tiba sakit cawe kedi, SB tiruba kiuwa, mata beri unut mantap marah dah nawa, kelak. Ini sakit cawe itu mata kaiti, SB itu mata kaiti, mana kartu natah, mata hilang, beri unut mantap marah dah nawa. Ekene, hoki bini tuh candi ada lah, hu candi, ekene. Ayo parlimen itu menteri beri akar lah, oh shadow MP hati itu pilih pasal lah, ada kerana kian ekar. Sarapan saya katat, me vidih sama wak dengi ker. Palu ini itu, kang kudu air lah, liar dah lah, dangweling dure bandah lah. Ini pasal desa pangan ini dahasa dunia kian kata. Tuh udah ekatamai me ranjan tak dengi nahatan, ne sah ekatamai me khatan dure kian ker. Apa, yojana apa apa, illi ma parlimen itu di bawah sakat cakar ni ker, press conference oleh di sakat cakar ni ker, e mukawunat dekani. ඒ දෙන සමාව මොන වර්ගයේ සමාවක් වුණත් ඒක එලිපිට ප්‍රකාශ කරන්න රංජන්ට වෙන මුකුත් බෑ අපි කරලා තියෙන්නේ හිරදඬුවම මේ එච්චර කාලයකට අඩු කරලා රංජන්ව ගෙදර යවලා තියෙනවා ඒ හිරදඬුවම් භුක්ති විඳීම හරහා හිමි වෙන ප්‍රජා අයිතිවාසිකම් ඒ වහිමි ඒ අපිට කරන්න ඒ අපි දෙන්නේ නැහැ එහෙම නැත්නම් ඒ හරහා ඇති වෙලා තිබෙන යම් හානියක් තියෙනවනේ Nah, apa purne kerana? Apik kerala ti enne sarlo om. Macam terdikat dibahiran dulu om.
මෙච්චරකට කොට කරලා ඉවර කරා මේ සිර දඬුවම නියම විඳීම හරහා මොන මොනවා හරි වාසි අලා පාඩු ටිකක් සිද්ධ වෙලා තියෙනවනේ ඒවා ඉතින් මගෙන් ඉල්ලන්න බෑ මට අදාළ නැහැ එහෙම එකක්ද ඒක කියන්න ඇයි බයද අධිකරණ අමාත්‍යාංශයට කියන්න මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා එහෙම නැත්නම් අධිකරණ අමාත්‍යාංශයට කියන්න පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරලා ජනාධිපති ලේකම්ට කියන්න නිවේදනයක් නිකුත් කරලා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන්න රංජන්ගේ සමාව මේ වර්ගයේ සමාවක් මෙන්න කොන්දේසි මෙච්චර ප්‍රමාණයකට විතරයි ඒක භුක්ති විඳින්න පුළුවන් සහ මෙම කියන්න පුළුවන් හරි අපි රංජන්ට දේශපාලන අයිතිවාසිකම් දෙනවා ඒක දෙන්නේ රංජන් කවුරු එක්කද දේශපාලනය කරන්න කියන එක මත තමයි අපි තීරණය කරන්න දෙනවද නැද්ද කියලා රංජන්ට සජිත් ප්‍රේමදාසත් එක්කම දේශපාලනය කරන්න ඕන නම් නෑ අපි දෙන්නේ අපි රංජන් එළියට ගත්තේ සජිත් එක්ක දේශපාලනය කරන්න නෙවෙයි සජිත්ට කඩේ යන්න නෙවෙයි සජිත්ව කෙලින් කරන්න නෙවෙයි සජිත්ට හයියක් වෙන්න නෙමෙයි ඔන්න ඉතින් රංජන් අපේ පැත්තට ආවොත් නම් රංජන්ට ඉතින් ඊළඟ ඡන්දෙත් ඉල්ලන්න පුළුවන් වගේ එකක් ඒකද මේ කියන්නේ ඒක කියනවනේ ඒක අමුෙන් කියන්නකෝ ඔය කවුරුනේ ඇම්බෙට්ටෙක් දා කියවන්න රංජන්ට ඉතින් හරින් එක්ක දේශපාලන කවුද මේ සජිත් එක්ක දේශපාලනය කරනවා නම් නම් ඉතින් මේ සම්මජ්ජාති පුතේ මේ ප්‍රජායිතිවාසිකම් ගන්න හම්බෙන්නේ නැහැ රංජන් ඉතින් අහවල් අයත් එක්ක දේශපාලනය කරන්න තීන්දුව කෙරුවොත් ඒක ඉතින් මේ පොඩි වැඩක් නේ හප්ෂිට් කොළබාග එක වැඩක් නේ ජනාධිපති මේක පූර්ණ සමාවක් කරලා අර ඒ හිරදඬුවම විඳීම හරහා ඇතිවෙච්ච ප්‍රජාශක්තිමත්තාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරලා සියලු අයිතිවාසිකම් සහිත සමාවක් දෙනවා කියලා රනිල් වික්‍රමසිංහ අසම් කරලා දුන්නාට පස්සේ රංජන්ට අනිත් දේශපාලන වැඩ කරගෙන යන්න පුළුවන් රංජන්ට නිදහස ලබා දීම නිදහස හිමිවීම ඉතාම වැදගත් මොකද රංජන් රාමනායක හිරේ යන්නෙම පොතේ නැති නීතියකට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි අර්ථ නිරූපණයක් සහිත නීතියක් මේ තත්පරෙත් ලංකාවේ නැහැ. එතකොට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ අයිතිය අධිකරණයටම දීලා තියෙනවා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. එහෙම එකකට රංජන් රාමනායක හිරේ යන්නේ. එතකොට රංජන්ට ඒක සමාව උරුමයි. රංජන්ට සමාව දී යුතුයි. රංජන් කියපු කතාව සම්බන්ධයෙන් අවුරුදු දෙකහමාරක් විතර ගිහිල්ලත් ඊට වැඩි කාලයක් ගිහිල්ලා තාම අධිකරණය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙන කවුරුවත් විධිමත් විමර්ශනයක් කරලා නැහැ මේකා මේ එළියේ කියපු කතාවේ මොකක් හරි අත්තක් අධිකරණ පද්ධතිය ඇතුලේ තියෙනවද මිනිස්සුකාරු ප්‍රජාව ඇතුලේ මේ අවුල් ටික තියෙනවද කියලා හොයන්න අරු වෙල්ලලා නිකන් හිටියා ඌ හිරේවුවා පණිවිඩකාරයාට වෙඩි තිබ්බා ඌ යවල නිකන් හිටියා දැන් දෙවෙනි අවස්ථාවක් ඇවිල්ලා තිනවා මං කියන්නේ සනත් නිශාන්ත කියනවා අධිකරණයේ මේ විනිශ්චකාරවරු නීතියට පිටින් වැඩ කරනවා ක්‍රමවේදයට පිටින් වැඩ කරනවා කියලා මං කියන රංජා UMP කාර්යා කියන්නකෝ එහෙම නැත්නම් රංජා අයි අනිත් පැත්තෙ මිනිහෙක් කියන්නකෝ දැන් ඔය නඩුකාර හාමුදුරුවන්ගේ පැත්තෙම කෙනෙක් ඒ කියන්නේ පොහොට්ටුවේ කෙනෙක් කියලා තිනවා මේ විනිශ්චකාරවරු දූෂිත විදිහට මේ නීතියෙන් පිට තීන්දුව දීලා තිනවා කියලා ඉතින් දැන්වත් මං කියන්නේ ජයන්ත ජයසූරිය අග්‍රමිනිශකාර්තුමා අධිකරණ සේවා කොමිෂන් සභාව හොයලා බලන්න ඕනේ මේ එකෙක් කීවා තව එකෙක් කියනවා මේකේ ඇත්තක් නැත්තක් තියනවද කියන එක හොයාගන්න ඒක හොයන්න නැතුව දැන් සනත් නිශාන්තයා ඉල්ලන විදියක් බලන්න මං කියන්නේ රංජන්ට දඬුවම් දුන්නා නම් සනත් නිශාන්තට දඬුවම් දී යුතුමයි එහෙම නැත්තම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ කොන්ද පිළිබඳව අග්‍රමිනිසුරුගේ කොන්ද පිළිබඳ බරපතල ප්‍රශ්නයක් නඩුකාරින්ට පාර බැහැලා යන්නම් මෙන්නේ නැහැ සනත් නිශාන්තට රංජන් රාමනායකට සමාන දඬුවමක් ලබා දුන්න නැත්තම් ඒ අනිවාර්යෙන්ම විය යුතුයි නමුත් මේ මුන් එක එක කියන කතාවල මොකක් හරි ඇත්තක් තියනවද කියලා හොයන්න වගකීමක් යුතුකමක් නැද්ද අනිත් එක රංජන් එළියට ආව වෙලාවේ සරංජන් හිරේ දාපු වෙලාවේ හැමෝම කිව්වේ මේ රංජන් ඇත්ත කතා කරලා හිරේ ගියා කියලා. ඒක මම කලින් කියලා දෙනවා. නමුත් මිනිස්සු මේ අධිකරණය පිළිබඳව රංජන්ගේ තිබුණු විවේචනය ඇත්ත කතා කිරීම කියන වර්ගයට එලෙස හැඳින්වීමට පෙළඹුණේ ඇයි? ඒක උසාවිය කල්පනා කරන්න ඕනේ නැත්ද? රංජා කියනවා අධිකරණ විනිශ්චකාරවරු දූෂිතයි අධිකරණ පද්ධතියේ ප්‍රශ්න තියෙනවා විනිශ්චක මේ නීතිඥයින්ගේ ප්‍රශ්න තියෙනවා කියලා. මිනිස්සු බහුතරයක් කියනවා අඩු රංජා ඇත්ත කියන්නේ. නඩුකාර හමුදුරන්ට හිතෙන්නේ නැද්ද?
රංජා කියපු කතාව පැත්තක තියන්නකෝ. විශාල ප්‍රජාවක් රංජා කියපු කතාව ඇත්ත කියලා කියන්නේ ඇයි කියලා හොයන්න. දැන් සනත් නිශාන්ත අර කතාව කිව්වට පස්සේ, කියන්නේ සනත් නිශාන්ත පුද්ගලිකව මිනිසුන්ට දිරවන්නේ නැති එක වෙනම කතාවක්. මුටි කන ඩයල් එකක් නේ තියෙන්නේ. සහාර මයිනම් වෙනදා කෙලපු පිස්සුත් එක්ක සනත් නිශාන්ත මිනිසුන්ට අපෝ වෙලා ඉන්නේ. හැබැයි එවැනි පසුබිමකත් කපිස්ස වුණත් කියපු කතාවේ පොඩි ඇත්තක් තියෙනවා වගේ එකක් සමාජය කියනවනේ. දැන් රංජන් උසාවියට බැන්නම ඒකටත් මිනිස්සු කියනවා අඩු මොන වුණත් රංජන් ඇත්ත කීවා. සනත් නිශාන්ත අධිකරණයට බැන්නමත් අධිකරණය මෙන්න මේමයි මෙහෙමයි මෙහෙමයි කිව්වම් කියනවා. උමර සෙට් වෙන්නේ නැහැ. ඔක හිරේ දාන්නත් ඕනේ. හැබැයි ඉතින් කියපු වගේ ඇත්තක් නැත්තෙම නැහැ කියලා. එහෙම එකක් සමාජේ තියෙනවා නම්, එහෙම එකක් මේ පුරවැසියන්ගේ තියෙනවා නම්, ජනතාවගේ එහෙම අදහසක් තියෙනවා නම්, පණිවිඩකාරීන්ට වෙඩි තිය තිය ඉන්නවට වඩා නරකද අධිකරණ පද්ධතිය? අධිකරණ සේවා කොමිසම අගවිනිසුරුවරයා, අධිකරණ අමාත්‍යාංශය සහ ආණ්ඩුව රජය මේ ගැන ඇත්ත විමර්ශනයක් නොකළොත්? විජයදාස රාජපක්ෂ කියන්නේත් ප්‍රැක්ටිස් එකේ හොඳට තියෙන ජනාධිපති නීතිඥවරයෙක්. එතකොට අධිකරණ ඇමති කියන කතාව පැත්තකින් තියලා, ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියන එක පැත්තකින් තියලා, අධිකරණයේ අධ්‍යක්ෂීම් සහිත නීතිඥවරයෙක් කියන එක විතරක් රවුම් කරලා ගත්තොත් මං අහන්නේ රංජා කියන්නේ බොරුද? සනත් නිශාන්ත කියන්නේ බොරුද? ජනාධිපති රනිල් වික්‍රමසිංහත් නීතිඥයෙක්නේ. ජනාධිපති කතාව අරවම ඔක්කොම පැත්තක තියලා නීතිඥ රනිල් වික්‍රමසිංහ, ඒ කියන්නේ අධිකරණයේත් එක්ක යම් ගනුදෙනුවක් තිබුණ අධ්‍යක්ෂීමක් තියෙන සහ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ එහෙම නීතිඥවරු, තාමත් ප්‍රැක්ටිස් එකේ ඉන්නවනේ. ඒතර ඒ අය ඒ අර මන්ත්‍රී කියන එක පැත්තකින් දාලා දැනට කටයුතු කරමින් ඉන්න නීතිඥවරු හැටියට මේ උසාවිවල සිද්ධ වෙන දේවල් දන්න, විනිශ්චයකාරවරුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව දන්න මේ නීතිඥවරු හැටියට රංජා කියපු කතාවේ ඇත්තක් නැත්තෙම නැද්ද? අගමිනිසුරුට, අධිකරණ සේවා කොමිසමට සහ ඊට අදාළ පුද්ගලයින්ට බාරයි ඒ ගැන හොයන එක. අපිට ජනාධිපතිගෙන්, අධිකරණ ඇමතිගෙන් සහ අනික් අයගෙන් ඉල්ලන්න තියෙන්නේ අනේ අර මිනිහට සමාව දුන්නේ මොන කොන්දේසියක් පිටද කියන එක. අපිට නැතත් ඒ මිනිහට කියන්න. මිනිසුන්ගේ අසරණකම් පාවිච්චි කරලා ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා. රංජන් රාමනායකගේ අසරණකම පාවිච්චි කරලා රංජන්ව යූස් කරන්න හදන්න එපා. රංජන්ට නිදහස හිමිවිය යුතුයි. රංජන්ට නිදහස දෙන එක හොඳයි. හැබැයි රංජන්ට නිදහස දෙන්න ඕනි කූඩුවෙන් එළියට දාලා, කූඩුවේ දොරේ දන්වැලෙන් බෙල්ල බැඳලා නෙවෙයි. රංජන්ට සමාව දෙන්න ඕනේ රංජන්ව රූකඩයක් හැටියට නටවන්න බලාගෙන නෙවෙයි. රංජන්ට සමාව දී යුත්තේ කවුරු එක්ක දේශපාලනය කරනවද කියන එක මත තීන්දු කරලා ඉදිරියේදී නිදහසේ ප්‍රමාණයන් තීරණය කිරීමේ කාලකන්ණි සූදානමකින් නෙවෙයි. අපි ගිහින් එන්නම්. ආය දවසක හම්බෙමු.